එංගලන්තයේ සිට පැමිණ යාපනයේ ජනතාව තුළ යලිත් ඊලාම් සිහිනයක් ඇතිකොට කුලභේදය ඇවිස්වීමටගත් ඩයස්පෝරාවේ තවත් කුමන්ත්‍රණයක් දෙමළ ජනතාවගේම මැදිහත්වීමෙන් ව්‍යර්ථ කෙරේ. ශ්‍රී ලංකා හමුදා අපකීර්තියට පත් කරමින් හා සිංහල දෙමළ ජනතාව තුළ යලිත් අර්බුදයක් නිර්මාණය කිරීමට එංගලන්තයේ සිට ගෙන ආ ග්‍රන්ථ රැසක් ගින්නෙන් දැවේ. දෙමළ ඩයස්පෝරාවේ සහයෝගයෙන් එංගලන්තයේ සිට පැමිණි දෙමළ පුද්ගලින් කීප දෙනෙකු යාපනයේ අවරන්කලන් ප්‍රදේශයේදී යලිත් ඊලාම් සීනියක් ජනතාව තුළ ඇතිකොට දෙමළ ජනතාවගේ කුලවාදය පිළිබඳ විවේචන සහිත ග්‍රන්ථයක් එළිදැක්වීමට ගත් උත්සාහයක් දෙමළ ජනතාවගේම මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී තිබේ. එංගලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ මුදල් මත යැපෙන පුද්ගලින් කීප දෙනෙකු මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ශ්‍රී ලංකාව යලිත් වරක් දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් මෙම ග්‍රන්ථය පුරාම දක්නට තිබේ. එමෙන්ම දෙමළ ජනතාව තුළ කුලභේදයක් ඇති කිරීමටද මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවද මෙම ග්‍රන්ථයෙන් විවේචනයට ලක් කර තිබේ. කෙසේ වෙතත් මෙම ග්‍රන්ථය එළිදක්වන අවස්ථාවට පැමිණි ප්‍රදේශයේ දෙමළ ජනතාව ඔවුන්ට බැනවැදී ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඔවුන් රැගෙන ආ ග්‍රන්ථද මෙම දෙමළ ජනතාව ගිනිබත් කළහ. අවරන්කල් ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ මෙම ග්‍රන්ථයෙන් ඔවුන් අතර යලි අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි. එංගලන්තයේ සිට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඇතැම් දෙමළ ජාතිකයන් ගන්නා උත්සාහය ඔවුන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි. එංගලන්තයේ ඉඳලා අපේ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට බැහැ. අපි දැන් සහයෝගයෙන් ජීවත් වෙනවා. ඔවුන් හදන්නේ අප තුළ යලිත් ભેද ඇති කරන්න. මේ ග්‍රන්ථය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ ග්‍රන්ථයක් යාපනයේ එළිදක්වන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. යාපනයේ ජනතාව සහජීවනයෙන් දැන් ජීවත් වෙනවා. ඒ ජීවිත කඩාකප්පල් කරන්න එංගලන්තයේ ඉන්න මිනිසුන්ට ඉඩ දෙන්න බෑ.